ජනතාව දැන් වෙනස් වෙලා ඉන්නේ. දැන් ජනවරම වළංගු නැහැ. 69 ලක්ෂය දාලා ගියා. 69 ලක්ෂයක් ඡන්දේ දීලා පරාද කරපු රනිල් දැන් ජනාධිපති වෙනවා. මේකම කිසිම දේශපාලන විද්‍යාවකින් පැහැදිලි කරන්න බෑ. එහෙම දේශපාලනයක් නැහැ. මන්ත්‍රීවරු හදුවා පාර්ලිමේන්තුවේ 3-2. ඒ 3-2 දුන්නේ රනිල්ව පරද්දන්න. ඒ 3-2 එකතු වෙලා 134ක් ඡන්දේ දීලා රනිල්ව ජනාධිපති කරනවා. උපාධි දේශපාලන මං කියන්නේ විකාරයක්. ඒක පැහැදිලි කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය කියන මූලධර්මයෙන් පැහැදිලි කරන්න බෑ. කුමන මූලධර්මයකින්වත් රනිල් ජනාධිපති වෙලා ඉන්න විදියත්, රනිල් අගමැති වෙච්ච විදියත්, රෝට දාලා ගියේවත් අද පැහැදිලි කරන්න බෑ. න්‍යායාත්මකව පැහැදිලි කරන්න බෑ. කියන්නේ තනිකර තියෙන විකෘතිය. මේ පාර්ලිමේන්තුව විසුරුවලා ජනතාවට අවස්ථාවක් දෙන්න එක කාරණයක් තමයි දැන් ජනවරම විකෘති වෙලා තියෙන්නේ. එනම් විකෘති පාර්ලිමේන්තුව විසුරුවපල්ල ජනතාවාදී පාලනය ගොඩනගා ගන්න ජනතාවට අවස්ථාවක් දෙ කියලා තමයි අපේ ජාතික සටන් පාන්නේ. විකෘතිභාවය තමයි එක හේතුව. දෙවෙනි එක තමයි මේ පාලනයේ හින්ද රට අස්ථාවර වෙලා තියෙන්නේ. දේශපාලනෙත් අස්ථාවර වෙලා මුළු රටම අස්ථාවර වෙලා තියෙන්නේ. ඒ අස්ථාවර වෙලා තියෙන රටකට ඩොලර් එන්නේ නැහැ. ඩොලර් එන්නේ නැහැ. ආයෝජකයෙක් එන්නේ නැහැ. සංචාරකයෙක් එන්නේ නැහැ. කවුරුත් එන්නේ නැහැ. අලුත් වැඩක් කරන්න මෙතෙන්ට කවුරුත් එන්නේ නැහැ. ඒගොල්ලෝ ළඟ තියෙන ඩොලර් ගණන්ලා මෙහෙ දාලා මෙහෙ පිස්සු කෙලින්න ඒගොල්ලන්ට ඩොලර් නැහැ. එහෙනම් මේක අස්ථාවරයි. ආර්ථිකයේ අස්ථාවරයි, දේශපාලනයේ අස්ථාවරයි, සමාජයේ අස්ථාවරයි. රට ඉස්සරහට යන්න නම් මේ අස්ථාවරත්වය ඉවර කරන්න ඕනේ. ඉතින් ඉවර කරන්න තියෙන එකම ක්‍රමය තමයි ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන. අලුත් පාලනයක් ඇති කරගන්න. එතකොට සමාජ ස්ථාවරත්වයෙන් නිමෙනවා. දේශපාලන ස්ථාවරයක් අලුතෙන් හැදෙනවා. ඉතින් ඒ தත්ත්වය තුළ තමයි රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ නිසා ජනවර්ම විකෘති වෙලා තියෙන නිසාත් ඡන්දයක් දෙන්න ඕන. රට ඉස්සරහට ගෙනියන්න නම් මේ වැටිලා තියෙන වලෙන් ගොඩට එන්න නම් මේ ආර්ථික ගැටලු වලට උත්තර හොයන්න නම් ඒත් අලුත් ජනවර්මකට යන්න. දැන් අපේ ව්‍යවස්ථාව ගත්තොත් මෙහෙම හදිසි අවස්ථාවකට ප්‍රතිපාදන තියනවාද ජනවරමකට යන්න? ඔතනයි එක කාරණා. දැන් මෙතන ඉන්න ඕන කෙනෙක්ගෙන් අහුවොත් කියයි පාර්ලිමේන්තුවේ කාලය කීයද? එහෙනම් පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු 5යි. ඒක තමයි අපිට උගන්වලා තියෙන්නේ. පට්ට බොරු තමයි අපිට උගන්වලා තියෙන්නේ. ඉස්කෝලේ පට්ට බොරු උගන්වලා තියෙන්නේ. එහෙනම් තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුවේ අවුරුදු 5යි කියලා. පාර්ලිමේන්තුවේ උපරිම කාලය 5යි. පාර්ලිමේන්තුවේ කාලය 5යි නෙමෙයි. පාර්ලිමේන්තුවක මෙවැනි අප්සෙට් එකක් වුණහම, සමාජයේ මෙවැනි අවුලක් වුණහම ව්‍යවස්ථාවක් නම් ඒ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙන්න ඕන. ඒ අප්සෙට් එක හදන්න අවුරුදු 5ක් යන්න බෑ නං. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙන්න ඕන. ඒකට උත්තරයක් හොයන්න හිතන්නකො රටක හදිසියක් වෙනවා, කලබගෑනියක් වෙනවා, අවුලක් වෙනවා. එහෙනම් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් තිබිය යුතුයි. ඒකට උත්තරයක් හොයන්න. දැන් එහෙම නස්පත්තියක් වෙලා ආබාධයක් වෙලා රටේ තියෙන්නේ. එහෙනම් උත්තරයක් තියනවද කියලා ඇහුවොත් ඔව් තියෙනවා. පරිම කාලය තමයි 5. අඩුම කාලය හෙටත් පුළුවන් පාර්ලිමේන්තුව විසිරුවන්න. එහෙම අවස්ථාවක් ව්‍යවස්ථාවක දාන්නෙම මෙවැනි කලබගෑනියක් වුණොත් උත්තරයක් වෙයි. ඒ උත්තරය තමයි අපි ඉල්ලන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. කොහොමද කරන්න පුළුවන්? පාර්ලිමේන්තුව රැස් වුණා. මන්ත්‍රී කෙනෙක් යෝජනාවක් ගෙනාවා පාර්ලිමේන්තුව විසිරුවන්න ඕන කියලා. එදා රැස් වෙලා ඉන්න අයගෙන් එකක් මතක තියාගන්න. 3-2 නෙමෙයි. එදා රැස් වෙලා ඉන්න අයගේ බහුතරයක් ඒකට අතයිස්සුවොත් මොකද වෙන්නේ? පාර්ලිමේන්තුව විසිරුවන්න ඕන. කොට මැතිවරණ කොමිසම ඡන්දයක් තියෙනවා. ඒ නිසා ප්‍රතිපාදනයේ තියෙන ඉඩක් තමයි අපි මේ ඉල්ලන්නේ. එහෙම විසුරුවලා අලුත් තැනකට යන්න ඕන අවස්ථාවක තමයි රට තියෙන්නේ. ඊළඟ තව ක්‍රමයක් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. පාර්ලිමේන්තුවට අවුරුදු 2 ගත වුණාම කාලය ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව එහෙනම් ලබන පෙබරවාරි මාසේ පහුවෙච්ච ගමන් ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. දැන් ওই 22 සංශෝධනය කියලා එකක් මේ ඊයේ පෙරේද ගෙනා. පහුගිය 6 ගෙනා. එනාවේ නැහැ. අපි හැමෝම බලාගෙන ඉන්නේ පාර්ලිමේන්තුවේ 22 සංශෝධනය ගැන සාකච්ඡාවක් වෙලා ඡන්ද විමසලා මොකක් හරි දෙයක් වෙයි කියලා. ඉතින් 22 සංශෝධනයේ නේ රනිල් කෙබ්බයක් දාලා, කියන්නේ රනිල්ගේ පච කතාවක් දාලා කතාවට දවස් 2ක් වෙන් කරා පාර්ලිමේන්තුව. ඒ කියන්නේ 22 සංශෝධනයේ දාන්න වෙන් කරලා තිබ්බ දින 2ට රනිල් කතාවක් කළා. ඔබලා මේක ගැන විවාද කරපළා. මගේ කතාව කියලා දැම්මා. අපි දාලා දෙනවා 22 සංශෝධනයට යෝජනා. අපි එක එදා ඉදිරිපත් කරන්න තිබුණේ මොකක්ද? එක මේ ජාතියෙන් ජනාධිපති කෙනෙක් ආවොත් රටට එයාගේ කාලය කීයද? මාස 6යි. ඊට වඩා යන්න බෑ. දැන් කෝටා ගියාට පස්සේ ඉතුරු කාලය මෙයාට යන්න පුළුවන්. එහෙම නෙමෙයි. ජනවරමක් නැති ජනාධිපති කෙනෙක් මේ විදියට එනවා නම්, ඒ කියන්නේ හිස්තැනක් පිරවීම සඳහා එනවා නම් එයාට දිගට ඉන්න දෙන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. දිගට ඉන්න දෙන්න බැරි නිසා අපි දානවා සංශෝධනයක් මාස 6න් ඒ ජනාධිපති යන වැඩපිළිවෙලක් ඕන නැවත
ජනාධිපති කෙනෙක් තෝරා පත් කරගන්න. ඇයි මේක මහා දවන්ත බලයක් ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් දීලා තියෙන එක. ඒ බලය පුජ්‍යලයට දෙන්නේ ඒ රටේ ජනතාවගෙන් බහුතරයකට වැඩි එක ඡන්දයක් හරි ලබා ගත්තා කියන පදනමයි. දැන් ඒ පදනම මුළුමනින්ම බිඳවැටලා. මුළුමනින්ම බිඳවැටලාදී ජනවරමත් එක්ක මේක සම්බන්ධයක් නැහැ. ව්‍යවස්ථාවේ නීතිවල සම්බන්ධයක් විතරයි තියෙන්නේ. ඒ නිසා රයිට් 22 වෙනි සංශෝධනයේ කියන්න අපි දානවා යෝජනාවක් එක සාධාරණයි. ඒ යෝජනාව ජනවරමක් නැති ජනාධිපති මේ තියෙන ව්‍යවස්ථාවේ තියෙන බලය තියාගෙන එහෙම කෙනෙකුට ඉන්න සදාචාරමය අයිතියක් නැහැ. උන්ට සදාචාරයක් නැහැ. ඒක වෙනම දෙයක්. එහෙම අයිතියක් නැහැ. ඒ නිසා 22 වෙනි සංශෝධනයට රනිල් වික්‍රමසිංහ ඔයා අනිවාර්යෙන් දාන්න ඕන මාස 6යි. ඔයා වගේ කෙනෙකුට ජනාධිපති හැටියට ඉන්න පුළුවන්. ඊට පස්සේ ජනාධිපති වරණයක් රටේ කියලා ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගන්න. මේ ව්‍යවස්ථාව වෙනස් කරගන්න. එහෙම නැත්තම් මේවා මහ විකාර. එහෙනම් දැන් පාර්ලිමේන්තුවත් යන්න ඕන. හරිනම් මේ ජනාධිපතිට ඉන්නත් බෑ. රයිට්. 23 වෙනි සංශෝධනයට දාලා ඔයත් යන්න. ජනතාව පත් කර ගන්නවා නම් ඉන්න. අපිට කමක් නෑ. පත් කරගනි. රනිල් මොකෝ කියන්නේ? ඈ එක වටයක් දුන්නානේ හොඳට මේ සුද්ධ වෙලාම ගෙදරම යන්න. ඒත් මේ ආවනේ. මාර පොරක් මෝ. ඈ ඉතින් ඒකෙන්ම තේරෙනවා අපේ රටේ ව්‍යවස්ථාව ලොකු වෙනසකට ලක් කරන්න ඕන. සම්පූර්ණ ව්‍යවස්ථාවම අලුතෙන් ගේන්න ඕන. හරිනම් විදායක ජනාධිපති පත්තකට දාලා පාර්ලිමේන්තුවට බලය ලැබෙන ක්‍රමයක් ඇති කරන්න ඕන. නමුත් අපි තේරුම් ගන්න ඕන මේගොල්ලෝ මුළු මැතිවරණ ක්‍රියාවලියම අකුලන වැඩපිළිවෙලක තමයි යන්නේ. පළාත් පාලන ඡන්ද කල්දම්මා. රාජ්‍ය සභාවල මේ කොට්ටාස වලට හරනම් අලුත් මන්ත්‍රීවරු තේරිය යුතුයි. ජනතාව පත් කරගත්ත කෙනා හොඳ නැත්තම් අලුත් කෙනෙක් පත් කරගන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕන. ඒ අවස්ථාව මුළුමනින්ම අවශ්‍ය කරලා දෙන්න. හැබැයි දැන් ඉදිරියට පළාත් පාලන ඡන්ද දියන්න ඕන. ව්‍යවස්ථාවට අනුව බැලුවොත් දැන් ඒකට රනිල් වික්‍රමසිංහ ගැටයක් දාන්න යන්නේ. මොකද ඒකත් ඈතට ගෙනියන. ඒ කොහමද? മന്ത്രി සංඛ්‍යාව අඩු කරන්න ඕන. සංශෝධනයක් ඡන්ද ක්‍රමයේ ආයි മന്ത്രി සංඛ්‍යාව අඩු කරන්න නම් කොට්ටාස ප්‍රමාණය අඩු කරන්න ඕන. ඒ කියන්නේ කොට්ටාස සීමා අලුතෙන් ආයි වෙනස් කරන්න ඕන. ඕන ටක් ගාලා දෙකක් එකට දැම්ම කියමුකෝ. එතකොට භාගයක් වෙනවා. කොට්ටාසෙන් එන മന്ത്രിවරු ගන්න. එහෙම කරන්න ඕන ටක් ගාලා කරන්න පුළුවන්. නමුත් මේ හදන්නේ වෙන මොකුත් නෙමෙයි. මේක ඉඳලා තියෙන සීමාවට ආවම කැවලෙඩක් දාලා සීමා නිර්ණ කතා, മന്ത്രി සංඛ්‍යාව වැඩි කියන කතා මේවා දාලා එහෙම්ම ඡන්ද ක්‍රමයක් සම්මත කරන තෙක් පළාත් පාලන ඡන්දේ කියන්නේ කොහොමද වැඩි? ඕක සම්මත කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද? සදාකල් මේගොල්ලෝ ඉන්නකන් පළාත් පාලන ඡන්දයක් නැහැ. ලෑස්ති වෙන්නේ ඒකට. පළාත් සභා අලුතෙන් තියන්න ඡන්ද ක්‍රමයක් නැහැ. ඒ නිසා පළාත් සභා ඡන්ද නැහැ. පළාත් සභා ඡන්ද නැද? ඒතර පළාත් සභා ඡන්ද නැත්නම් ඡන්ද පවත්වන්න ඡන්ද ක්‍රමයක් නැහැ. තියෙන ඡන්ද ක්‍රමයේ අවශ්‍ය කරා ඒ ඇසේ පළාත් සභා නැතුව ගියා අලුත් එකක් නැහැ. ඒකට ඡන්ද ක්‍රමයක් නැහැ. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය විදිහට උපරිම කාලයේ පාර්ලිමේන්තු ඡන්දය ඊයොත් තව අවුරුදු දෙකමාරයි මාස කිහිපයක් තියෙනවා මහමැතිවරණයක් ගැන. අපි කියනවා එතෙන්ට යනකොට ඒත් පාර්ලිමේන්තු ඡන්දේ දෙන්නේ නැහැ. පළාත් සභා ඡන්දෙ ඈතට ඇද්දා වගේ පළාත් පාලන ඡන්දරේ දැන් අවුරුද්දක් කල් දාලා ආයි ඈතට අදින්න වැඩ පිළිවෙල දැන් අරගෙන එනවා වගේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු ඡන්දේ යනකොට මොකද කරන්නේ? ඒකත් ඈතට අදින්න වැඩ පිළිලක් යනවා. සිරිමා නොවන අවුරුදු දෙකක් යැත්තා. වැඩිපුර 75 තියන්න ඕන මැතිවරණ තිබ්බේ 77. එතුමාට අපිට දරු කරන්න ඕන සමහර කතා තියෙනවා. නමුත් එයා තමයි මේ වසංගතේ පටන් ගත්තේ. ඊළඟට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අවුරුදු 5ට ගෙනාපු පාර්ලිමේන්තුව ඇත්ත අවුරුදු 10කට. මේ රටේ කපත්තකින් මෙහෙම තියෙනවා ඇති. මේගොල්ලෝ කරලා තියෙන වැඩ අනුව බැලුවා. ඒගොල්ලෝ කෙනෙක්ගේ අවුරුදු 10කට. ඉතා පැහැදිලි මේ යන විදිය අනුව මැතිවරණ සිටියම මුළුමනින්ම අකුලන අයින් කරනවා. අව අවුරුදු දෙකමාරක් ගිහිල්ලා පාර්ලිමේන්තු ඡන්ද තියන්න එනකොට මුන් ඒකටත් ලෙඩක් දානවා. ඇයි දාන්නේ? දිනන්න බෑ කියලා දානවා. දැන් ජනතාව ඇති පදන් මේවා තේරුම් අරගෙන. ඒ තේරුම් ගත්ත එකේ ප්‍රතිඵල තමයි මේ වේදිකාව. මේ ඒතොර රට පුරාම අද මේ වෙනස ඇවිල්ලා තියෙන තේරුම් ගත්ත නිසා. අනිත් එක දැන් අපි ඉන්නේ මහා දැවැන්ත ජනතා නැගිටීමකින් පස්සේ මේ. ඒ නිසා අපි ජනතාවට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ. මොකද ජනතාවට පැහැදිලි නිසා තමයි ජනතාරකලයේ ආවේ. නැත්තම් ජනතාරකලයක් එන්නේ නැහැ. එතකොට එහෙනම් ඡන්ද දෙනවායි කියන එක පිළිබඳ කිසිම විශ්වාසයක් මේ පාලකව සම්බන්ධයෙන් ඇති කරගන්න බෑ. එතකොට තමයි පොඩි එකාගේ නම් පාරට. දැන් ප්‍රශ්නයක් යනවනේ මේ පොඩි ළමයි උද්යෝගවලට එනවා කියලා නේද? පොඩි ළමයි ආපු එක අවුලක් බවට පත් කරේ ආන්නුව. දෙමව්පියෝ ළමයක් මෙහෙම තියාගෙන පොඩියක් අල්ලගෙන කෑ ගහලා Tamanට කියන්න දින මතයක් කියලා දරුවෝ පරිස්සමට තියාගෙන ආපහු ගෙදර යන්න නෙහිටියේ. දරුවෝ පරිස්සමට තියාගෙන ආපහු ගෙදර යන්න බැරිුනේ මොකක්ද? දරුවෝ යන්නේ නැද්ද උත්සව වලට? දරුවෝ අරගෙන යනවා පෙරහැර වලට යනවා. පෙරහැරේ අලිය කුලප්පුනොත් කියයි ළමයි ගෙනිච්ච එක වැරදි කියලා. එහෙනම් ගෝල් පේස් එකට ළමයි ගෙනිච්ච එකත් අවුලක් උනේ මොකක්ද? දැන් මහාලියෙක් ඉන්නවා ජනාධිපති කියලා ඌ කුලප්පුනා. ඒකයි උනේ.
නේද? දැන් පෙළපාලියක් ළඟ ඉඳලා බුදු සරණයි කියන්නේ. ඒ වගේ පෙළපාලිය ළඟට ගිහිල්ලා කෑ රණිල පණයන් කියලා. ඊට වඩා වෙනසක් වෙන්නේ? වෙනසක් වෙන්නේ නැහැ. ඇත්තම කියනවා නම් දැන් කුඩා දරුවන්ගේ ඉඳලා හැමෝටම දැන් අදහසක් ඇති වෙන්න ඕන මුන්ව යවන්න ඕන. ඒත් මුන් යන්නේ නැහැ. යන්නේ මෙන්න මෙහෙම. මේක තමයි වැදගත්. දැන් සජිත් ප්‍රේමදාස කියලා හදෙත් ඉන්නවා. විමල් වීරවංශ ගම්මන් පිළ තව කවුද? වාසු රතන හිමි. එහෙම කණ්ඩායමක් ඉන්නවා. තව ඩලස් ඩිලාන් පෙරේරා. මොම තව කණ්ඩායමක් ඉන්නවා. මං කියන්නේ මේ අපිට පිටින් ඉන්න කණ්ඩායම. හැම කාලෙම තියෙන පාලනය බිඳ වැටෙනකොට ඒ වගේ කැඩිලා ගැලවිලා මොනා හරි ගිහිල්ලා ඔය වගේ තැන් හදාගන්න. හදාගෙන ඉවරලා යම් වෙලාවක ඒගොල්ලෝ එකතු වෙනවා. එකතු වෙලා කියනවා මේක තමයි විකල්ප කියලා. තියෙන එකට යන්න බෑ. මේක තමයි විකල්පය කියලා. එතකොට මේගොල්ලොත් කට්ටියත් එකතු වෙලා ඒක තමයි විකල්පය කියලා කියනවා. මේගොල්ලෝ මේ කට්ටිය. ඒක තමයි විකල්පය කියලා. කියලා ඒක දිනන්න පුළුවන් තත්ත්වයකට ගේන්න පුළුවන් නම් ඡන්දේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒක දිනන්න පුළුවන් තත්ත්වයකට ගේන්න පුළුවන් නම් ඡන්දේ තියෙනවා. ඇයි? ඒක දිනුවා කියලා මේගොල්ලන්ට මොකක්වත් වෙන්නේ නැහැ. තමන්ගේ පැවැත්ම ආරක්ෂා වෙන මැතිවරණ පෙරමුණක් හදාගෙන එළියට දාලා උඩට ගන්න පුළුවන් නම් ඡන්දෙ තියෙනව නැත්නම් ඡන්දෙ තියන්නේ නැහැ. එහෙනම් දැන් මොකද කරන්නේ? අර කාව ඡන්දෙ තියයි. ඡන්දයක් හම්බෙයි. වැඩේ වැඩක් නැහැ. වැඩේ වැඩක් නැහැ. එහෙනම් අපි ඒකන එක මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් අපේ ගම්මින් මට්ටමෙන්ම පරාද කරන්න ඕනේ. තවත් බොරු රැවටිලිකාර උගුල් අටවල ඒවාට ජනතාව කොටු කරන්න යනවා නම් අපි ඒක බිම් මට්ටමින්ම මොකද කරන්න ඕනේ? පරාද කරන්න. ඒ බිමේ ජනතාව නැවත මෙවැනි බොරු වලවල් වල වැටීම නතර කරන්න. ඒක එක. ඊළඟ ඡන්දෙ දෙන්නේ නෑනේ. ඒක නතර කරොත් ඡන්දෙන්න. ඒකට එන්න දුන්නොත් ඡන්දෙ ඡන්දේනවා. හැබැයි දැන් අපේ අරමුණ මොකද්ද? අර වගේ බොරු වලක ජනතාව දාන්න එන කට්ටියට ඉඩ නොදෙන එක. එහෙනම් ඡන්දෙ ගන්න ඕන කොහොමද? එකක් එක්ක ගෝඨාධිය ක්‍රමයට යවන්න ඕන. එහෙම යවන්න පුළුවන් කොහොමද? අපි ජනාධිපති මන්දිරයත් තව එකක් ඉතුරු කරා ගිය පාර අරගෙන කට්ටිය. පාර්ලිමේන්තුවත් දෙකම දවන්ත ජනබලයකින් වටලන්න. ඕක කියනකොට තමයි රනිල් අර සැරින් සැරේට කියන්නේ අත්තඩංගුට ගන්නවා කියලා. අනේ හිටපු ගාව මාසෙකට විතර සැරයක් කියනවා. සුනිල් ලන්දුන් නැතිවයි ලාල්කාන්තවයි අත්තඩංගුට ගන්න ඕන මුන් පාර්ලිමේන්තුව ළඟ වැඩ පටන් ගත්තා කියලා. ඔය කියන්නේ කතාව. ආලේ. ඒ හරකට බය වෙලා. ඌ හිතනවා ඒක කිව්වම අපි බය වෙයි කියලා. නේ පලයන් බය නැද්ද? නේද? ඌ හිතනවා ඒක කිව්වම අපි බය කරන්න පුළුවන්. ඔය ජනතාව බය කරන්න නෑ. අපි බය කරන්නේ නෙමෙයි. අපි බය කරන්න බෑ කියලා ඒගොල්ලෝ දන්නවා. එහෙනම් අපි ජනතාව පෙළගස්සන්න ඕන පාර්ලිමේන්තුවයි ජනාධිපති දෙන්නම යවන ජනබලය. දැන් අපි ගිහිල්ලා මොකද්ද කියන්නේ? පාර්ලිමේන්තුව අල්ලගන්නවද? කතානායක පුටුවේ වාඩි වෙනවද? අනේ නැහැ. අපි කියන්නේ මේගොල්ලන්ට ව්‍යවස්ථාව අනුව මෙහෙම ප්‍රතිපාදනයක් තියෙනවා පාර්ලිමේන්තුව විසුරවන්න. උඹලා ඒ ප්‍රතිපාදනයට අනුව පාර්ලිමේන්තුව විසුරවලා ජනතාවට ඡන්දය දීපල්. එච්චරයි. අල්ලගන්න නෙමෙයි. අල්ලගන්නේ ඡන්දෙයි. පන්නන්නේ ඒත් ඡන්දෙයි. ඒත් ඡන්දෙයි. නමුත් මේක ගන්න ඕන අපි. ඒක දෙන්න. එහෙනම් ඒකට අපි ජනතාව බිම් මට්ටමේ ඉඳලා පෙළ ගස්සන්න ඕන. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.